DJ, won't you turn the music up? It goes by one, even two by two. Everybody in the floor, let me show you how we do. Let's go. Tip it low, then you bring it up slow. Wind it up one time, wind it back once more. Come run, run, run. Everybody move, run. See you move and rock it to the groove. අයිබන් අදත් ඔයගොල්ලෝ අපිත් එක්ක ජොයින් වෙන්නේ ටොයෝටා ලංකා පොද්දලික සමාගමේ ටෙක් ටොක් සමග. අද අපි විශේෂ මෝටර රථයක් හඳුනලා දෙන්න යනවා. ඒ මෝටර රථ මෙතන තියෙන්නේ ඒක තමයි ටොයෝටා කැම්රි රථය. 1979 ලෝකෙට හඳුනලා දුන්න කැම්රි රථය අලුතෙන්ම ලංකාවට ඇවිත් තිනවා. 8 වෙනි ජෙනරේෂන් එක විදිහට තමයි 8 වෙනි පරම්පරාව විදිහට තමයි ලංකාවේ සහ ලෝකයේ දැන් පැවතෙන්නේ. මේක ලක්ෂරි සෙග්මන්ට් එකේ වාහනයක්. Top of the range විදිහට අපිට පාවිච්චි කරනවා සහ අලුත්ම ටෙක්නොලොජි එක Toyota එකේ TNGA Toyota New Global Architecture කියන platform එක තමයි මේ වාහනේ නිපදවලා තියෙන්නේ. ඉතින් මේ Camry රථයේ නම හැදිලා තියෙන්නේ Tanmurai කියන නමෙන් තමයි අපිට Japanese නමෙන් තමයි මේක පරිවර්තනය වෙලා තියෙන්නේ. Tanmurai කියන්නේ crown කියන නමට සහ ඒ crown කියන top of the range ඒක තමයි segment කරලා Tanmurai නම තමයි Camry විදිහට ලැබිලා තියෙන්නේ. අපි තවත් අපි කතා කරමු මේ රථයේ features ගැන. Camry කාර් එකේ අපි features කතා කරන්න පටන් ගත්තාන් පස්සේ මේක අමතක කරන්න බැරි දෙයක් තමයි මේකේ තියෙන shape එක. ඉතින් 8 වෙනි generation එකට ආවන් පස්සේ මේකේ තියෙන shape එක ගොඩාක් වර්ධනය කරලා තියෙනවා. මොකද මේක Lexus සහ සමානව යන design එකක්. මේක Lexus ES version එකේ designs වලට ගොඩාක් සමාන්තරව සහ features එක විදිහටම තියෙන motor රථයක්. අපි ගත්තොත් එහෙම ඉස්සරහම ලෝගෝ එකෙන් හරියට prominent විදිහට ලෝගෝ එක මේක දීලා තියෙනවා. එතකොට top grille එක දීලා තියෙනවා ventilation වලට සහ මේකේ air intake එකට සහ lower grille එක දීලා තියෙනවා හොඳ lower grille එක දීලා තියෙනවා engine එක cool කරන්න සහ radiator cool කරන්න. ඊට අමතරව මේකේ විශේෂයක් තියෙනවා මේකේ ඔක්කොම ඉස්සරහ තියෙන light වර්ග ටික තියෙන්නේ LED light, LED project light, headlamp එක තියෙන්නේ head and dim lights එක. එතකොට headlamp washers ලබා දීලා තියෙනවා. Front sensors ලබා දීලා front sonar sensors ලබා දීලා තියෙනවා සහ front fog lamp එකත් LED වශයෙන් තියෙන මේක විශේෂ කාරණයක් තියෙනවා මොකද LED වලින් ගොඩාක් power saving තියෙනවා සහ මේකේ engine එකේ ධාවණයට ඇතුලේ තියෙන කටයුතු features ටික operate කරන්න හොඳ power එකක් මේකේ ඉතුරු කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා මම කිව්වා වගේම මේකේ විශේෂත්වය aerodynamics මේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ bonnet එකේ තියෙන lines ටික කොච්චර ලස්සනට එක මේ ඩයිනමික්ස් හදලා තියෙනවද කියලා මොකද එයා ෆ්ලෝ එක වර්ධනය කිරීම සඳහා මෙතනින් ගන්න මේ එයා ලයින්ස් එක මෙතනින් පිටිපස්සට ගිහිල්ලා මේ බඩි එකේ දිගටම හොඳට ඒරොඩයිනමික්ස් එක කරන්නේ මොකද මේ කාර් එක ලක්ෂරි සෙග්මන්ට් එකේ වාහනයක පර්ෆෝමන්ස් අවශ්‍යයි සහ ස්මූත් රනින් අවශ්‍යයි ඒකට අවශ්‍ය කරන ප්‍රධාන සාධකයක් තමයි ඒරොඩයිනමික්ස් සහ විශේෂයක් අපිට කියන්න පුළුවන් මේ සයිඩ් මිරර් එකේ අපිට තියෙන සයිඩ් මිරර් එක ඇතුළෙන් තමයි වැඩිම ශබ්දය මේ නිපද වෙන්නේ ඒක හින්දා ඒකට දීලා තියෙන aerodynamic fins දීලා තියෙනවා විශේෂයක් තියෙනවා මේකේ සයිඩ් මිරර් කව එකෙත් aerodynamic fins මෙතනින් උඩින් ලබා දෙලා සහ පිටිපස්සටම ගියහම ටේල් ලැම්ප් එකේ ඉඳන් aerodynamic fins ලැබිලා තියෙනවා ඉතින් ගොඩක් ස්මූත් රනින් එක ස්මූත් රන් එකකට ගොඩක් වාතය මැද්දෙන් බොහොම ස්මූත්ලි ධාවනය කර ගැනීම හැකියාව තියෙන aerodynamics මේ වාහනයට කැම්රි රථයට ලැබිලා තියෙනවා කැම්රි කාර් එකේ අපි රෝදවලට ආපුවම අඟල් 18 18 ඉන්ච් ඇලෝ වීල් එකක් ලබා දෙනවා කියලා 18 ඉන්ච් ඇලෝ වීල් එකකින් කරන්නේ අත්‍තරම ඇලෝ වීල් එකෙන් කරන්නේ බර අඩු කරන එක සහ මේකේ බ්‍රේකින් සිස්ටම් එක කූල් කරන්න හැකියාව තියෙනවා ගොඩක් සහ පර්ෆෝමන්ස් වැඩි කරගන්න පුළුවන් ඉතින් මෙතනින් එහාට ගත්තාම අපි බ්‍රේකින් සිස්ටම් එක ගත්තාම ඕල් ෆෝ ඩිස්ක් බ්‍රේක් දීලා තියෙන රෝද හතරටම ඉස්සරහට වෙන්ටිලේටඩ් ඩිස්ක් ලබා දීලා තියෙනවා පිටිපස්සට සොලිඩ් ඩිස්ක් එකක් ලබා දීලා තියෙනවා සහ මේක සස්පෙන්ෂන් ගත්තාම ඉස්සරහා මැක් පර්සන් ස්ටක් සස්පෙන්ෂන් එක ලැබිලා තියෙන්නේ සහ පිටිපස්සට ඩබල් විෂ් බෝන් සස්පෙන්ෂන් ලැබිලා තියෙනවා මේ වගේ දක්ෂින් සෙග්මන්ට් එකේ හයි පර්ෆෝමන්ස් කාර් එකකදී ඒකට අනිවාර්ය දෙයක් තමයි හොඳ සස්පෙන්ෂන් සිස්ටම් එකක් හොඳ බ්‍රේකින් සිස්ටම් එකක් හොඳ කම්ෆර්ට් ලෙවල් එකක් ලබා ගන්න හැමදේම අතුලත් විය යුතුයි ඒකට අදාළව කරන හැම අංගයක්ම මේ කැම්රි රථයත් එක්ක ලැබිලා තියෙනවා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මේකේ වාහනේ උස පොළොව මට්ටමින් වාහනේ උස ගත්තොත් 155 mm තියෙනවා. ඒකෙන් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ලක්ෂරි සෙග්මන්ට් එකේ කැම්රි කාර් එකට හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ලබා දීලා තියෙනවා. කැම්රි කාර් එකේ පිටිපස්සට ආපුවම බලන්න පුළුවන් රූෆ් එකේ රූෆ් මවුන්ටඩ් ෆින් ඇන්ටන එකක් ලබා දීලා තියෙනවා. සහ රිය වින්ඩ්ෂීල්ඩ් එක ගොඩක් පාතර කරලා තියෙනවා ඒරොඩයිනමික්ස් වැඩි කරන්න. සහ ඩිෆ්‍රොස්ට් එකක් ලැබිලා තියෙනවා මිස්ට් එක ඩිමිස් කරගන්න. High mount stop lamp එක prominent LED වලින් ලබා දීලා තියෙනවා
තොර ඩිකිලිඩ් එක ගොඩක් ඉස්සල තියෙනවා ඇත්තටම බොනට් එක ගත්තොත් එහෙම ගොඩක් ස්ලීක් සහ පල්ලෙහින් තියෙන බොනට් එක සහ පිටිපස්සේ ඩිකි එක සෑහෙන ලිෆ්ට් බෑක් කරලා තියෙනවා මොකද ඒරොඩයිනමික්ස් වලට සහ පර්ෆෝමන්ස් වලට වැඩි වෙන්න. ඉතින් ලෝගෝ එක අපිට කවදාවත් අපිට කැම්රි එකේ ලෝගෝ එක Toyota ලෝගෝ එක උඩින් ලැබිලා තියෙනවා. ගානිෂ් එක ඇත්තටම කැම්රි කියලා ගහලා තියෙනවා වර්ගයේ සහ ටේල් ලැම්ප්ස් වලට ආවන් පස්සේ ටේල් ලැම්ප්ස් වල ඔක්කොම අර මං කිව්වා වගේම හෙඩ් ලැම්ප්ස් වගේම ටේල් ලැම්ප්ස් ඔක්කොම LED වලින් තමයි තියෙන්නේ. ඒකට පවර් සේවිං සහ ගොඩක් එෆෙක්ටිව් පිටිපස්සේ එන පැසෙන්ජර් ඩ්‍රයිවර්ට සහ පැසෙන්ජර්ට හොඳින් පේන පරිදි තමයි ටේල් ලැම්ප්ස් ලබා දෙන්නේ තියෙන්නේ. හොඳ බම්ප් එකක් ලැබෙන තියෙනවා. රේන්ෆෝස්මන්ට් බම්ප් එකක් හොඳට ප්‍රෙෂර් එක ඇබ්සෝබ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ බම්ප් එකට සහ හොඳ එක්සිට් මේ පොයින්ට් එකක් ලබා දෙන තියෙන බම්ප් එකේ පල්ලෙහාට. ඒ කියන්නේ අපේ තියෙන කන්ඩිෂන් සහ ලෝකෙ තියෙන කන්ඩිෂන්ස් අනුව බෆර් එක යට වැදිලා ඩැමේජ් වෙන සම්භාවිතාව අඩු කර ගැනීමට හොඳ එක්සිට් පොයින්ට් එකක් ලබා දීලා තියෙනවා. කැම්රි කාර් එකක් ඇතුළට කෙනෙක් ගොඩ වෙන්න ඕනේ මේකේ තියෙන ලක්ෂරිනස් එක අපිට දැනගන්න. ඉතින් මේකේදී අපි විශේෂම ගත්තොත් එහෙම ඩ්‍රයිවර් කෙනෙක්ට වැදගත්ම වෙන්නේ වාහනේ එළෝන මුලින්ම ඩ්‍රයිවිං පොසිෂන් එක. ඩ්‍රයිවිං පොසිෂන් එක හදාගන්න ඇත්තටම 8-way ඉලෙක්ට්‍රික් සීට් එකක් ලැබිලා තියෙනවා. මේකේ තියෙනවා වර්ටිකල් ඇඩ්ජස්ට් එක තියෙනවා අප් ඇන්ඩ් ඩවුන් ස්ලයිඩින් පොසිෂන් එක තියෙනවා. සහ රික්ලයිනින් පොසිෂන් සහ ලම්බ සපෝට් එකක් ලබා දීලා තියෙනවා තමන්ගේ කොම්ෆර්ට් ලෙවල්ස් වැඩි කරගන්න. ඊට අමතරව අපි ගත්තොත් මේකේ ෆීචර්ස් ගත්තාම ඒක ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ලබා දීලා තියෙනවා. මොකද මේ වගේ දෙයක් ලොකු වාහනයකදී අපිට හැන්ඩ්ලිං වැඩි වෙන්න ඕනේ. ඒකින්ද ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ලැබිලා තියෙනවා. ඩිකී ඕපන එක මැග්නටික් ඩිකී ඕපන එකක් අපි ලැබිලා තියෙනවා මේකෙන් අරින් මේක ගන්න පුළුවන්. සහ ෆෝල් ලිඩ් ඕපන එකක් මෙතනින් බොහොම පහසුවෙන් ඔපරේට් කරගන්න ලැබිලා තියෙනවා. සහ මෙතනින් ආවොත් පුෂ් ස්ටාර්ට් බටන් එක අපිට දීලා තියෙනවා. ස්මාර්ට් කී එකක් කීලස් එන්ට්‍රි එකත් එක්ක ලබා දීලා තියෙනවා. පුෂ් ස්ටාර්ට් බටන් එක තමන්ට වාහනේ ස්ටාර්ට් කරගන්න මේක ඉලිමිනේට් වෙනවා. එයාට අපිට යතුර අරන් ආවොත් මේක කොහෙද අපේ පුෂ් ස්ටාර්ට් බටන් එක තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. සහ ස්ටීරින් වීල් එකට ආවන් පස්සේ හෑන්ඩ් ස්ටිච් ස්ටීරින් වීල් එකක් තියෙනවා. බොහොම මේ තමන්ට ප්‍රියමනාප සහ හැන්ඩල් කරන්න බොහොම ලේසියෙන් ලබා දීලා තියෙනවා. විශේෂත්වයක් තියෙනවා මේකේ ක්‍රූස් කන්ට්‍රෝල් එක ඇතුළු ස්ටීරින් වීල් එකේම ලබා දීලා තියෙනවා. වෙනම හැන්ඩ්ලැක් ලිවර් එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. විශේෂත්වය තියෙන්නේ ක්‍රූස් කන්ට්‍රෝල් එක ස්විච් එකකින් අපිට ඔපරේට් කරගැනීමේ ස්ටීරින් වීල් එකේම ඔපරේට් කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව මල්ටි ඉන්ෆර්මේෂන් ස්විචස් ඔක්කොම ටික තියෙනවා. ඔඩියෝ කන්ට්‍රෝලර්ස් තියෙනවා. මේකේදී ටයිම් එක බලන්න පුළුවන්. මෝඩ් එක අපිට බලන්න පුළුවන්. ටයිම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔඩියෝ එක ටියුන් කරගන්න පුළුවන්. ඒ හැම අවස්ථාවෙම ලබා දීලා තියෙනවා. සහ මේකේ සේෆ්ටි වලට අපි ගත්තොත් සේෆ්ටි ෆීචර්ස් ගත්තොත් මේකේදී එයාර් බෑග්ස් අපිට දීලා තියෙනවා. ෆ්‍රන්ට් ටූ එයාර් බෑග්ස් ලබා දීලා තියෙනවා. සයිඩ් ඉම්පැක්ට් එයාර් බෑග්ස් තියෙනවා. කර්ටන් එයාර් බෑග්ස් තියෙනවා. අන්න මේ පිටිපස්සේ පැසෙන්ජර්ට එයාර් බෑග්ස් කර්ටන් එයාර් බෑග් ලබා දීලා තියෙනවා. කැම්රි කාර් එකේ අයිතිකරුවෙට බොහොම ඇට්‍රැක්ටිව්ම දේවල් ටිකක් පෙන්වන්න තමයි මම යන්නේ. මේකෙදි අපි ගත්තොත් බොහොම ආකර්ෂණීය විදිහට ස්පීඩෝමීටර් එක arrange කරලා තියෙනවා සහ ඔටෝ එලිමිනේෂන් eliminate වෙන්න තමයි හදලා තියෙන්නේ. ඊට අමතර විශේෂ දෙයක් තියෙනවා මේ මල්ටි ඉන්ෆර්මේෂන් ක්ලස්ටර් එක. මල්ටි ඉන්ෆර්මේෂන් ක්ලස්ටර් එක 7 inch මල්ටි ඉන්ෆර්මේෂන් ක්ලස්ටර් එකක් දීලා තියෙනවා සහ color. ඉතින් ඉන්ෆර්මේෂන් හරියට ඉක්මනට තමන්ගේ ඇහැට දැල්පන කරගැනීමේ ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙතනින් අපි ආවොත් මම ඉස්සර ස්ටීරින් වීල් ගැන කිව්වා. මෙතනින් ඔඩියෝ කන්ට්‍රෝලර්ස් තියෙනවා. ඔඩියෝ කන්ට්‍රෝල් එකේ ඇත්තටම තියෙන මල්ටි ඉන්ෆර්මේෂන් ඔක්කොම ගන්න පුළුවන්. සහ මේකේ කොච්චර ස්පීඩ් එකක් තියෙනවද, කොච්චර ෆෝල් ඇවරේජ් එකක් කරනවද, කොච්චර දුරට අපිට මේ තමන්ගේ පර්ෆෝමන්ස් හොඳයිද කියලා බලා ගැනීම හැකියාව තියෙන මල්ටි ඉන්ෆර්මේෂන් ඩිස්ප්ලේ එකෙන්. එතකොට ඔඩියෝ කන්ට්‍රෝලර්ස් මේකේ බ්ලූටූත් පහසුකම තියෙනවා. ඒ ඔක්කොම ෆීචර්ස් ටික ලබා දීලා තියෙනවා. එතනින් පල්ලෙහාට ආවන් පස්සේ ක්ලයිමටික් කන්ට්‍රෝල් 2 zone ක්ලයිමටික් කන්ට්‍රෝල් එකක් දීලා තියෙනවා. මේකෙදි ඩ්‍රයිවර් සහ පැසෙන්ජර් සහ රියර් වෙන්ට් සුත් දීලා තියෙනවා රියර් පැසෙන්ජර්ස්ලට. සහ මේකේ එයාර් කන්ඩිෂන් එක අපිට දෙපැත්තම ඩ්‍රයිවර් සහ පැසෙන්ජර් දෙක 2 zone වෙන වෙනම හදා ගැනීම හැකියාවක් තියෙනවා. එතනින් පල්ලෙහාට ආවම ට්‍රාන්ස්මිෂන් එක තියෙනවා. මෙතන තියෙනවා ගියර් කන්ට්‍රෝල් එක. මේකේ විශේෂත්වය විදිහට ගියර් බොක්ස් එක මේකේ විශේෂ ගියර් බොක්ස් එකක් දීලා තියෙනවා. ඒක ECVT ගියර් බොක්ස් එකේ ඉලෙක්ට්‍රෝ constant variable timing මේ ගියර් බොක්ස් එක තමයි ලබා දෙන්නේ මේක පර්ෆෝමන්ස් වැඩි කර ගැනීමට සහ ඇතුළේ ඉන්න ඩ්‍රයිවර්ට සහ පැසෙන්ජර්ට ලොකු ඝර්ෂණයකින් තොරව ස්මූත් රන් එකකට ලැබෙන විදිහට තමයි මේ ගියර් බොක්ස් එක ලබා දෙලා තියෙන්නේ. ඒකෙන්ද ෆෝල් එෆිෂන්සි එක වැඩි කරලා තියෙනවා, පර්ෆෝමන්ස් වැඩි කරලා තියෙනවා. ඒකෙන්ද විශේෂ කාරණා වගේක් තියෙනවා ගියර් ට්‍රාන්ස්මිෂන් එකේ. මේක ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක විදිහට තමයි ලබා දෙලා තියෙන්නේ. අවශ්‍ය නම් මේකෙද පුළුවන් ස්පෝර්ට්ස් මෝඩ් එකට දාන්න ප්ලස් මයිනස් විදිහට සමන්ට මැනුවල් විදිහට එලවන්න පුළුවන්.
මේ වාහනේ මෙතනින් පිටිපස් රාම් පස් හෑන්ඩ් බ්‍රේක් එක ලබා දීලා තිනවා ඔටෝමැටිකලි මේ ලිවර් එකකින් සද කරන්න අවශ්‍ය නැහැ මේක ස්විච් එකකින් අපිට හෑන්ඩ් බ්‍රේක් එක ඔකියුපයි කරගන්න පුළුවන් ඊට අමතරව හොඳ මේ මිඩල් කන්සෝල් එකක් ලබා දීලා තිනවා හොඳ මේ ඉඩක් ඇතුව සහ කබි හෝල් එකක් ලබා දීලා තිනවා සහ විශේෂ කාරණාවක් තියෙනවා මේකද කියන්න මේක ඩිසයින් එක ගත්තම ඔයගලන්ට පේනවා 아무ත ඩිසයින් එකක් මේක දීලා තිනවා මොකද මේ කැම්රි රථය පාවිච්චි කරන කෙනෙක්ට කැම්රි රථේ ගමන් කරන කෙනෙක්ට ආකර්ෂණීය වෙන්න ඕනේ මොකද ලොකු මුදලක් දීලා ලබා ගන්න මේ වාහනේ සහ ලක්ෂණ සෙග්මන්ට් එකේ වාහනය මේක ප්‍රීමියම් ක්වොලිටි එකේ තිබිය යුතුයි ඒකෙන්ද හොඳ ෂේප් එකක් ලබා දීලා තිනවා ඇහැට ප්‍රියමනාපන වේදේන සහ හැම ඔප්ෂන් එකක්ම බොහොම ලේසියෙන් හැල් කරගන්න Tamanට ඔප්ෂන් එකක් දාගන්න පුළුවන් විදිහට ලබා දීලා තිනවා මේ වාහනේ ඇත්තටම ආසීතන කාරණයක් තියෙන ඕනම කෙනෙක්ට දැක්කම මේක ආසීතන මේක ඇත්තට පැනොරමික් රූම් රූෆ් එකක් දීලා තිනවා තනිකර ඇත්තට වහලෙම මේ ග්ලාස් වලින් තියෙන්නේ ඔයගලන්ට බලන්න පුළුවන් මේක ඇරෙද්දි මේ තමයි මූන් රූෆ් එක සහ මෙතනින් එහාට ගියම සන් රූෆ් එක මේක ඉස්සරහා ඇත්තටම ඉස්සරහා ග්ලාස් එක විතරයි ඇරෙන්නේ පිටිපස්සේ ක්‍රික්ස් තියෙන හැබැයි ඉස්සරහා සහ පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ස්ලා හැමෝටම මේ තියෙන ෆීචර් එක භුක්ති විඳින්න පුළුවන් ඉතින් මේක විශේෂ කාරණයක් මොකද තනිකරම රූෆ් එක ග්ලාස් එකක් විදිහට පාවිච්චි වෙන්නේ තමන්ට හැන්දෑව වෙලාවකට උදේ පාන්දරට හරි සන් රූෆ් එක අරගෙන කොහොම කූල් එකේ ගමන් කිරීම හැකියාව තියෙනවා කැම්රි කාර් එකේ අමතක කරන්න බැරි තැනක් තමයි පිටිපස් සීට් එක මොකද බොහොම සෝපහසු අයිතිකරු ගොඩක් වෙලාවට පිටිපස් සීට් එකේ තමයි ගමන් කරන්නේ රියදුරක් සමග ඉතින් මේකෙදි ඇත්තටම දීලා තියෙන ලෙදර් ඉන්ටීරියර් එකක් දීලා තියෙන සීට් වලට සහ වෙන්ටිලේටර් ලෙදර් එකක් මැද්දේ පැඩින් එකක් විදිහට ලබා දීලා තියෙනවා මොකද ස්වෙටින් නැති කරන්න දාඩි දැමීමේ සම්භාවිතාව අඩු කරන්න ඊට අමතරව රීඩින් ලෑම්ප් දීලා තියෙනවා පොතක් කියවගෙන යන්න පුළුවන් ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකට ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා ඊට අමතරව මිඩල් හෑන්ඩ් රෙස්ට් එකක් දීලා තියෙනවා සහ කප් හෝල්ඩර්ස් ලබා දීලා තියෙනවා පිටිපස්සේ පැසෙන්ජර්ස්ටත් AC වෙන්ට්ස් ලැබිලා තියෙනවා ඉස්සරහසෙම පිටිපස්සට ඒතකොට ඇක්සෙසරි කනෙක්ටර්ස් පිටිපස්සෙන් ලැබිලා තියෙනවා ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන් ලැප්ටොප් එකක් හයි කරගන්න පුළුවන් ඒ හැමදේම ෆීචර්ස් එක තියෙනවා බෑක් පොකට්ස් ලබා දීලා තියෙනවා තමයි මැගසින් එකක් වගේ පිටිපස්සෙන් දාගන්න හැකියාවක් තියෙනවා ඒක නිසා ඇත්තටම ගොඩක්ම කම්ෆර්ටබල් සීට් එක තමයි කැම්රි එකේ පිටිපස්ස සීට් එක මේතර කැම්රි රථයේ හදවත මේ හදවත නැතුව මුකුත් කරන්න බෑ ඒක හින්දා මේකේ අයිතිකරු හෝ රියදුරාහු මේ හදවත හරියට තිබ්බේ නැත්නම් මේකෙන් තියෙන පර්ෆෝමන්ස් මේකේ තියෙන සන්තෝෂය අපිට ලබා ගැනීම හැකියාවක් නැහැ මේ තියෙන කැම්රි රථයේ පෙට්‍රල් කැම්රි රථයක් සහ මේකේ 2500 cc එන්ජින් එකක් එක්ක තමයි තියෙන්නේ මේට අමතරව හයිබ්‍රිඩ් විදිහටත් අපිට මේ කැම්රි රථේ ලබා ගන්න පුළුවන් ඒත් 2500 cc එන්ජින් එකත් එක්කමයි මේ 2500 එන්ජින් cc එකේ බ්‍රේක් හෝස් පවර් එක 208ක් වෙනකම් අපිට යන්න පුළුවන් සහ යුරෝපීය සහ ඇමරිකානු රටවල් වලට 3500 එන්ජින් එකකුත් අපිට ලැබිලා තියෙනවා ඒ 3500 එන්ජින් එකේ බ්‍රේක් හෝස් පවර් එක 301ක් වෙනකම් යෑමේ හැකියාවක් තියෙනවා ඒක නිසා මේකට හොඳ එන්ජින් ධාරිතාවක් එක්ක හොඳ පවර් එකක් එක්ක හොඳ පර්ෆෝමන්ස් එකක් එක්ක ලබා දීලා තියෙනවා කැම්රි රථයට මේ එන්ජින්ස් එක.